පිදන්න පහුගේ කාලේ බැසිල් රජ පක්ෂ මැතිතුවමට එහිව චෝදනා නගමින් නඩු හයක් ගොනු කරා. හැබැයි ඒ නඩු මේ මුදල් හොරකංකර කියලවත් හෙම නැත්තන් වංචා දූෂණ කර කියලවත් නම නඩුුවලති වුුණේ ගැල්ව නයිස් බට බෙදා දුන්න කියලා ප්‍රාදේශී සභාවල්ට ඒ වගේම සමුද්ධිලාබීන්ට ගෙවල් මගේ අලුත් ෙවල් නිවාස අලුත් වැඩිය කර ගැනීම සඳහා නය මුදලක් දුන්න මේ වගේ චෝදනා ලගමින් නඩු හයක් එතුමාට විරුද්ධව මහාධකරණවල ගොුණු කරා. නමුත් ඒ නඩු හය සාමාන්‍යයෙන් අධිකරණය එක අපරාධ නඩුව ග ගොනු කරහම පුද්ගලයෙක් නිදහස් වෙන ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි නිදහස් කිරීම දෙවැනිකා විදිහ තමයි නිදොස් කොට නිදහස් කිරීම නිදහස් කරනවා කියන්නේ මේ පුද්ගලයාට එරහිව ප්‍රමාණවත් සාක්ෂි අධිකරණය තුළ නැහැ ඒක නිසා නිදහස් කරනවා කියන එක තවයි නිදහස් කිරීම කියන්න නිදෝස් කොට නිදහස් කිරීම කියන්නේ අධිකන්නන්නේ සෑහීමකට පත්වෙනවා මේ පුද්ගලයා මෙවැනි වරදක් කරලා නෑ මෙම පුද්ගල නිවැරදි පුද්ගලයෙක් වැරදි වැරදි චෝධනාබන් ගොුණු කරලා තියෙන්න්නේ කියන සෑහීමට අධිකන්න පත්ව හම් තයි නිදොස් කොට නිදහස්ර බැල්රජ පක්ෂ ඇතුමාමට ති බච්ච සියලු චෝදනාාවලින් එතුමා මෙරට අධිකරණය නඩු විභාගවලින් පසුව නිදොස් කොට නිදහස් කරනු ලැබ්වා. ඉතින් එවැනි නායකෙක්ට පහුගේ කාලේ ඉතාම මංහිතන්න ඉතාම පහත් පෙළේ තුංගනි පන්තියේ චෝදනාව නැගුවා එතුමා විදේශගත්ත වෙලා පැමිණියට පස්සේ මේ ප්‍රභූපර්යන්තය කියන එක පාවිච්චි කිරීමට, මේ රටේ ඕනෑම පුරවැසියෙක්ට අයිතිය තියෙනවා අදාල්ල ගෙවීම සිදුකරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ඕනම පුරවැසියෙක්ට ඩොල දෙසීයක මුත් මුදලා ගෙබීමෙන් පසුව ප්‍රභූ පර්යන්තය භාවිතා කිරීමේ අයිතිය තියෙනවා. ඉතින් බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ එම මැතිනය මෙ රටට පැමිණීමේදී ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වන ඒ මුදල් ප්‍රමාණය දෙදෙනෙකුට අවශ්‍ය වන ප්‍රභූපාර්යන්තය සඳවශ්‍යන ඩොලර් හරසියක මුදල් ප්‍රමාණය ගෙවලා තමයි ප්‍රභූ පාර්යන්තය භාවිතා කරේ. ඊට අමතරව යම්කිසි චෝදනාවක් කරනු දැක්කා ඒක ඉතාම පහත් පෙළේ චෝදනාවක් මංහිතන්න මේ කාරණ නොදැන්න කරන අ ශ්‍රී ලංකාවේ තියන අරග හකත්ව මත පදනම් වෙච්ච නායක න්ට කරන චෝදනාවක් මේ ආහාරපාන සංග්‍රහ සඳහා රජයෙන් බියදන් දැරුව කියලා නමුත් ඒ සඳහා ඒ අවස්ථාවේදී මන්ත්‍රීවරු පිරිසස් සහභාග්‍ය වුණ ඔවුන් සඳහා යම්කි සංග්‍රහයක් කර නමුත් ඒ සග්‍රහය සඳහාත් සියලු මුදල් අදාළ ආයතනයට ගෙබීම සිදු කල්ලා තියෙනවා ඉදින් අපි පක්ෂයක් හැටියට ඉතා අඩම්බරයෙන් කියනවා අපිට බලය තිබුනත් නැතත් අපි පක්ෂයක් හැටියට කවදාාවත් ජනතාවගේ මුදල් භාවිතා කරලත් නෑ ජනතාවගේ දේපල අවභාවිතා කරලත් නෑ අපි පක්ෂයක් හැටියට ඉතාම පිරිසිදුව දේශපාලනය කරන පක්ෂයක් මෙවැනි චෝදනා නගන පුද්ගලීින් මංහිතනය තමන්ට බලය තියෙන කාලේ මෙවැනි දේ කරපු නිසා ඔවුන් හිතන ඇති මේ වෙනකොට අපිත් එවැනි කාරණාවලට නතු වෙනවා එවැනි කාරණාවල යෙදෙනවා කියලා එක නිසා ක් හැටියට ඉතා පැහැදිලිව මේ රටට ප්‍රකාශ කරන්න කැමති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කවදාවත් ජනතා දේපල අවභාවිතා කරපු පක්ෂකුත් නෙමෙයි අපි ඉතිහාස කවදාවත් කරලත් නෑ අපිට බලේ තිවුණත් බලය නැතිවුණනත් අපි ඒ වැරද කරලානෑ ඒ වැරද්ද ඉදිරියට කරන්නෙත් නෑ කියන කාරණ